ගේ සතතිේ බම්බලපිටියද පොලිස් වැැටලීමක් සිද්ධවුණු මේ මෙක සිද් වුන රාත්‍රයේේ ස මාජ ශාලාාවක. මේ රාත්‍රී සමාජශාලාව වැටල්වේ එහි විදේශීය මත්පැන් අලිවි කරනවා බලපත්‍රයක් රහිතව සහ විදේශය දුම්වැටි අලිවි කරනවා නිසි අවසරේකින් තොරව කියන පාදනමේ. මේ වෙලාවේ වැටලීමේදි තුන්දනෙ කත් අඩවුට පත් වනා. පළමිණි කෙන තමයි හෝටලේ හිමිකාරණය. දෙැමනි කෙන තමයි හෝට්ලේ කළමනාකාරු. වෙනිය ලංකාවේ සුප්‍රකට බඩ්ඩා. මේදී චෝදන කීපයක් උසාාවේයට ඉදිරිපත් කරා එමන මෙත්තම් මේ අත්තනගට පත්වුණු දෙන්නෙ උසාාවට ඉදිරිපත් කරා එකැන කළමනාකාර්තුමත් ඒ හිමිකාරණය. ඔුන්ට ඉදිරිපත් කරේ අඩු චෝදන ඔබදන්න සාමාන්‍යෙන් පොලිසිය තමයි මහෙස්තාත් උසාාවය චෝදනා පස්තරයේ ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරේ විදේශය දුම්වැටි අවසරේකින් තොරව අලවෙකිරීමත් විදේශය මත් පැන් අවස්සරයකින් තොරව අලවිකිරීමත්. ැයි බරපතලම චෝදනාව ඉදිරිපාත් කරේ නෑ. ඒකන්නේ ගනිකා වෘතිය කළමනා කරණය කියෙන චෝදනාව ඉදිරිපත් වනේ එන්නෑ. ඒ වර්ද දෙකටම අදාහල දෙදනා වරද පිළිියරෙනන ත උසාාව ඉදිරයේ තමන් වර්ධකරුවයි පිළි අරගන දඩේ ගැවලා එලියටලා. මේද මතුන ලොකුම ගැටළුව තමයි, ඒ අධද තුම්මනි කෙනා උසාාවයට ඉදිරිපත් නොකර කියෙන කාරණ. මෙ තුන්මනිි කෙන ශවශේෂ කෙනෙක් එමත්නැ තම් ලංකාවන්න සුප්‍රකට නොම්බරකේ බඩ්ඩ. බඩ්ඩ රජපවුර කුමාරයොත්තෙක්ක තතී කළේ දෙන බඩ්ඩක්වීම නිසා තමයි මේ බඩ්ඩ උසාාවට ඉදිරිපත් නොකර කියනක පොලිසියාරංච මාර්ග සඳහන් කරන්නේ. කොහමිතත් මේ බඩ්ඩ පොලිසියටට ගෙනාවට පස්සේ පොලේසි ඉහිල නිලධාරින් පෙරහැර වගේ මේ බඩ්ඩ බලන්න නාවයි කියලා සමහරු කියනවා. ඒවිතරක්න මේ මානද මානුම දෑාවෙන් ඉතිරිලාගේල්ලා මේ බඩ්ඩට සුපරි සැලකිලි පොලිස්ථානය තුළිදි ලැබුණයි කියලත් චෝදනාවක් කෙල්ල වෙන. සේ වෙතත් අපේ රටේ පවතින නීති අනුව ගනිකාවෘතිය කළමනා කරනය කිරීම බරපතල වරද. අපේ රටේ ගනිකා වෘතිය නීතිගත කරලා නැතුවනත් ගනිකාවෘතිය යෙදීම වරද කැටියට දක් පලාන්නෑ. ඒ නිසාකිසියම් කෙනකුට තමන්ගේ ඇගේ විකුණර ජීවක්වීමේ අයිතියක්ක්තියනෙනොත්. එකනෙ තමන් මස් මන්ට ගුණ ගන්න පුළුවන්. හැබැයි අනුන්ගේ මස් කෙනෙකුට විකුණන්න අයිතියක් නෑ. එමන්න තම් අනි කන කාන්තාව ගෙනල්ලා, ගනිකාවෘර්තිය යොදවන්න කිසිම කෙන කුටායිතියක් නෑ. ඒ අපේ රටේ අපරාධ නීතිය අනුව දැඩුවම් කළයුතු වරද. පෞ්ගේ කාලය බදාකින්නට ඇති මහස්ත්‍රත්වරේක් ප්‍රසිද්ියම කිය ඇතිබන පොලිසියට පොලිසිට මොනම හේතුවක් කුඩවත් ගැනිකා වත්වඩම්ගට ගන්න අයිතියක් නැහැ ොකද ගැනිකාවෘතිය අපේ රටේ නීතියෙන් තහනං කරලා නැති නිසා කියන කාරණය. එනිසා පොලිසිය අනමශ්‍ය ලෙස තමන්ගේ සම්පත් මේකගේ බොරු වැඩවලට ෙද නොලේතුයි කෙනනක නඩුකා අරර්තුමා බොහම පැහැදුල පෙන්නල දුන්න කෝමතත් මේ සුප්‍රකට බඩ්ඩ අත්තරංගොට පත්වීමත් සමගම මතු එච්චේ වැදගත්තුම කාරණය තමයි මේ බඩ්ඩ බේරාගනීම සඳහක්කිහිප දෙෙනෙක් ඉදිරි පත් වනා එකක් තමයි ලොහන් රාත්වත්දේ අනික්ගෙනා තමයි නාමල් රාජපක්ස සාමාන්‍යෙන් මේ දෙන්නම මැදිහත්වීම නිසා පොලිසිය අදාල සිද්ධිය යට ගැහු. තුනි අපේරට පවතින පපාධනී තියනුව කිසියම් කෙනෙක් ගැනිකා ෘර්තිය කළමනා කරණය කරලා තියෙනවන. එමන්නත් නම් කුට්ටනය කියන වර්ධ කරලා තියෙනවනම් මහදි කරනයට ඉදිරි පත් කරලා ෘපියල් පනස්දාහකට වැඩි දඩයක් ගන්නහැ කියාවක් තිබෙනවා. විශේෂම මේක බරපතල අපරාධ වරද. අනිත් කාර්ණය තමයි මෙහිදී! මේ අදාළ කළමනාකාරතුමා සහ කාර්ණියය බොහම පැහැදිල්ව පොලිසේයට කිය් කතාවක් තිබුණ. ඒ තමයි? තන්ගේඒ රාත්‍රී සමාජශාලාවේ කාම්බර කීප යිතියෙන්නේ ඒව විශාල මිල අයකරන කාම්බර ඒවත් දෙන්නේ ඉතාමන්ම වැැදගත් තමන්ගේ ශවේශේෂ කස්ේ මස්ලා කේප දෙනකුට ඇවිතරයි කියන කාරණි. ඒAD මේ කස්තම කවුද කියනක පැහැදිලින් නෑ මේ කාම්වරයේ හිටපු. හැබැයි මේකේ හිටපු අනිත් බඩ්ඩ තමයි ලෝකයේ සුප්‍රකට. ද්ගලෙක් වන්න උත්සාහ කලපු ඒහමන්නැතම් ලෝකේ රූරජනවෙන්ට උත්සාකටපු අර ප්‍රසිද්ධම්මාන්ඩි නැත්තං නාමන්නගේ බලපෑමනිසා ලංකාවේ විවාාහක රූරජනකේ න සීල්ි ගහගත්තු අම්මන්ඩි මේ වෙනකොට මේ අම්වන්ඩි හක් පොලේගා ගනන් ඔබ දකින්න තැඇති එතර ප්‍රසිද්ධ මාධ්‍යාතරයකට ඇවිල්ලා මෙ දිනන්තරම කෙදරි ගෑවා තමන්ගේ ඔටුන්න ගැලව්වා මනතම් තවඟග උටුන්න තමන්ට අහිම වුණේ ලංකාවින්න සමහරයගේ වැරදි නිතායි කියෙන කාරණී හැබැයි අවසානයේදී මේ වෙන කොට බිස් ලොකුඇගක්තියෙන පුංචු මලඇත්තිය මේ අම්වන්්ඩි ඉල්ලෙන කාලෙයිවරයි මේ වෙනකොටත් චන්දිමල් බොහම පැහැදිලිව මිලියන් එකක වන්ගයක්කිල්ලලා එත්‍රවාසියක් කරලත් තිබෙනවා සති දෙකක් ඇතුළත තමන්ගේ දෙල ැතන් මන්ට කරපු අපහාසයට වන්ගේ නොගැවත් අනිවාර්ම නඩු ගාන බහු දැනුන්දීලා තියනවා. එවගේ ප්‍රසිද්ිය ෝසසි සේ නායක මැතින්නයට තෝදනවා කෙල්ල කල්ල තිබුණ. එතුමියත් පේවෙන කොට ඔොම පැහැදිලිව එන්ත්‍රවාසියක්ය බල තිබෙනවා. ඇහි ඔොම පැදිලිව තමන්ට කනලද අපහාසේ සඳහා ප්‍රසිද්තිිය සමාව ගන්නල සෑට දැනුන්දීලා තිබෙනවා. වගේම තමන්ට මිලියන් දෙකට වන්ියයක්ෙවන ලෙස දැනුන්දීලා තිබෙන. යම් හේකින් ඇයි මේ වන්ගේ ගෙවන්න අසමාතුළත් අනිවාර්යම ඇයට එරෙහිව දිස්සානාධි කරණය නඩු පවරලා එම මුදල ඇය කරගන්න කටයුතු කරවා කියනක තමයි ඇය සියනීති ඥමාර්ගයෙන් දැනුන්දීල තිබෙන. කෝමිතක් මේ වෙන කොට පුෂ්පිකා කාගේෙ සුන්දරියක් බවට පාත්වෙලා තිබෙනවා. ඒ ලොහන් රත්වත්තේ සතුට කිරීමට අමතර. ෂස්්ිකා ලොහන් රත්වත්තක යනෙ ආදර සම්බන්ධයක් කියනක තමයි බොහෝ දෙනික්්‍යයන්. එකැනේ ලොහන් රත්වත්්‍යට පුස්්පිකාගෙන් සතුටල බැන්නේ නැත්තා, පුස්පිකා ලොහන් රත්වත්ත සතුට කරන්නේ රෘියලක්වත් අරගන්න නැතුව. ඒට හේතු අක්තියනවා. පුෂ්පිකා මේේ දවසල රොහන් රත්වත්තක බලියය කොන් දේසි විරෙහිතව පාවිච්චි කරනවා. ඔබට මැතක ඇති පහුගේ කාලමියය අම්මන්ඩි, ලොහන් රත්ව එකක බීලා, ස්සු කෙල අන්ුරාධපුරේ හිරගෙදලට ගේ හිල්ලා හත්පොලේගා ගත් අන්තිපට ලොහන් රත්වත්ට තමන්ගේ. අධිකරන විශේෂම ආ හිරගෙදර භාරාව තමන්ද තිබුණු ඇමතිකමත් අහිමේලාගේ කෝමතත් ලොහන් රත්තුව ඇත්තු ල කියන්නේ ලැච්චා නැති ජාතියක්ක කියයනක ඉතිහාසය පුරාම ඔප්පු කරලා තියන පිලිස්සා. ඒවගේම මේ වනකොට ලොහන් රත්වත්තේ ප්‍රසිද්ධියම මේ අම්වන්ජයක පවුල් කනවා. හොමත් මේ ෂ්ිකාකෙන් අම්වන්ඩි සම්බන්දිීින් තොරතුරු දිගෙන් දෙගටම හොයනකට එලිවෙච්ච කාරර්ණය තමයි මේ අම්වන්ඩි සාමාඉින් එක් ්‍රෑක්් සඳහා ලක්ෂයත් ලක්සේ කහ මාරත් අතර මුදලක් අයකරනමයි කියන කාරණ. ශේෂම මේ පුෂ්පිකා කියන අම්වන්ඩි පිරිම ඇඟක් තියෙන ගැහනු මුහුණක් යන සතෙක් විතරක් නෙමේ සාමාන්නඉින් හටේ බ්‍රේක් නැති චරිතයක් කියල තමයි බොහෝ දෙනෙක් දැන්. විශේෂම මිතරෝ අතරේ පමණක් අලිවෙන මේ අම්වන්ඩි. පහුගැයි කාලය පුරාම අනික් මිනිසුන්ට වරුවට පුුම් බන බැඩේ කර ගැනගිය. ඔබදාකින්නට ඇති මේ කාන් මේ අම්වන්ඩි පහුගේ කාලේ දේශපාලනිට එනුමයි කියෙන කතාව ප්‍රසිද්ධිය කිව්වා. නාමල්ගේ රෙද්දා සිරංගල, නාමගේ ඇගිල්ල එල්ලිලා දේශපාලනය කරනමයි කියනක ප්‍රසිද්ධියකිපුේ යම් අන්්ඩි පහුගේ කාලේ තමන්ගේ සමාජ ජාලා ගිනුම් මලද දැම්වා තමා ප්‍රසිද්තිය ගිහිල්ලා ැෑගි බදැනවිදී. හැ ඇයට විශාල සුදුසුකමක්ති වෙනවා පාර්ලිමින්තු යන්න. මොකද පේරටේ සාමාන්‍යින්, පිීරිදි ගැනිකාව හිරේගයාාට සුපිරි ගැනිකාවේ ගෙනියන්නේ පාර්ලිමේන්තුවරේ. ඒ නිසා පුෂ්පිකාමඒ වෙනට ප්‍රසිද්ධිය ඔප්පු කර ලත්බෙනවා තමා අර දෙමනි සුදුසුකමත් දැන් සම්පූර්ල කරන තියෙනමයි කියෙන කාර. මිත්වරණ, පුෂ්පියාගේ මිල ලක්ෂියත් ලක්සේ කහමරත් අතර ඇය කරන්න පුෂ්පිකාට අයිතියක්ක් තියෙනවා. මොකද ඒ අම්මන්්ඩිය අලිවි කරන්නේ ඒ අම්න්ඩිගේ මස්ස. මේ අම්වන්ඩි මේ වෘර්තිය යුතු වන්නේ නාමල් රාජපක්ෂටම කෙට්ටු තවත් ප්‍රබලයක් කියල තමයි සමහරු කියන්නේ. තවත් සමහරු කියනවා මේ අම්වන්්ඩිට ලක්ෂයක්ත් ඒ පිම්පි වැඩේ කරන එමන්නත්තම් අර අතර මැද වැඩි කරනෙ කා පනස්දාහ කුද්ගන්න නමයි කියන කාරණෙ. වි තරක්නෙ මේ පුෂ්පිකා විශේෂයම වයිසක මිනිස්සු කරහි වැඩි කැත්තක් දක්කනවා කියන කාරණය තමයි තවත් සමහරු කියන්න. කිසිේ වෙතත්? ස්්පිකාට තමන්ගේ ඇඟවිකුුණට ජීවත්වය අයිතියක් තිබෙනවා හැබැයි පුෂ්පිකාට මේ සමස්ත සමාජය සමඟ සෙල්ලම් කරන්න අයිතියක් නෑ මොකද පුෂ්පිකා මේ මොහොතේ පාවිච්චි කරන්නේ උබත් මමත් මේ කාලකය ආණ්ුවට දියලා තියෙන බලේ එමන තම් පුෂ්පිකා එදා පොලිසියෙන් ගැලවි ලගේ නාමල්ලග සසාහ ලොහන් රත්වර්ථගේ බලය පාවිච්ි කරලා එනිසා. ඒ කාලකන්නට බලය දුන්නේ අපි ඒනිසාද වෙනකොට අපට සිද්ධ වෙලා තියෙනවා කණන්නාඩි ඉස්සරට ිල්ල අපේ අතින් අපේ කන පෙළෙන්න්න ගහගන්න මේ සිද්ධ වෙන කාලකන්නේ සිද්ධිදිහා බලනකොට එනිසාමින් ඉදිරියටවත් මේ කාලකන්නේ සිද්වුවෙනක බලක්වන්න ඒමන්න තම් දවසින් දවස රට බල්ලටයන එක නවත්වන්න බල්ලට රටයනක නවත්වන්න පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙන දැක්මක් තිබෙන සැලස්මක්තිබෙන සමාජ දේශපාලන කණ්ඩෑමක් සමඟ පෙරටයම අධ්‍යවශ වෙලාතිබෙන समी नी ැගේ दिීला होටගෑනි ගන්නන්නේ ැතුුව. अर्गले ो जैग ්‍රහने තු सी ගන අප सලු दिना කටයුතු කරम ඔබ सැමට्ට जाए.